ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට පුළුවන් අපගේ බ්ලොග් අඩවියේ අද දවසට නියමිත තාක්ෂණික තොරතුරු පරිශීලනය කරන්නට. ඉතින් ඒ වගේම තමයි ඔබ දන්නවා ඔබට අවශ්‍ය වෙන මේ ව්‍යාපාරික වැඩ කටයුතු ඔබගේ අධ්‍යාපනික වැඩ කටයුතු මේ දේවල් සාර්ථකව සිදු කරගෙන යන්නට නම් ඔබට නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට නම් ඔබ හොඳ ආහාර වර්ග අනුභව කරලා නිකුත් පාන වර්ග භාවිතා කරලා මේ දේවල් මගින් ඔබ නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ නිරෝගී ජීවිතයක් ගැන ඔබව දැනුවත් කිරීමට මේ නිරෝගී ජීවිතයට වැදගත් වෙන පෝෂණ ද්‍රව්‍ය ගැන ඔබව දැනුවත් කිරීමට අද දවසේදී සුහදාමු විශේෂාංගයෙන් අපත් සමග සම්බන්ධ වන්නේ වින්බිල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත පීරිස් මහතා. සුහදාමු විශේෂාංගයට යොමු වන්නට කලින් දැන් වේලාව දැනගෙන ඉමු. Deep cleanser, scrub face pack. Me seelu karya itu karade. Forever Vinegar, 5 minutes clean up. Then suhadamu visheshange vetati yomu. Nirogi jeevithayak gatha karannata nam ape aahara ratawa nirogi wannata one. ඒ ආහාර රටාවෙන් අපේ ජීවිතේ ලබා ගන්න ආහාර වේල වඩාත් නිවැරදි ආහාර රටාවක් බවට පරිවර්තනය වීම අත්‍යවශ්‍යයි. එහෙම වෙද්දී අපිට අනාදිමත් කාලික සිට අපේ ආහාර රටාවක් තිබෙනවා නිවැරදි ආහාර රටාවක්. මේ වර්තමානයේදී ඒක ටිකක් වෙනස් වෙලා අපි කාර්යබහුල වුණාට පස්සේ අපි ගන්න ආහාර රටාව වෙනස් වෙලා. ඒක අප රෝගී තත්ත්වයට පත් කිරීම. හැබැයි මේ වෙනුවෙන් වසර ගණනාවක සිට ක්‍රියාකරන මේ වෙනුවෙන් ජනතාව දැනුවත් කරන ආකල්පමය සංවර්ධනයක් ඇති කරන පුද්ගලයෙක් අපට අද සුහද හමු වෙනවා. ඔහු ප්‍රියන්ත පීරිස් මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ප්‍රියන්ත මහත්මයා ඔබතුමන් මේ වෙළඳ ව්‍යාපාරික ආයතනයක් එහෙමත් පවත්වාගෙන යනවා. මේකම පැවති හෝටලයක් කරගෙන යනවා. ඊට අමතරව සුළු සහ මධ්‍ය පරිමාණ මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් සුළු සහ මධ්‍ය පරිමාණ හෝටල් සංගමේ ලේකම්තුමන් වෘත්ති ඉංජිනේරුවරේ මේ සියල්ල තියදී ඔබතුමන් වසර 26කට පමණ පිරාතුව සිට අර නිවැරදි ආහාර රටාව හුරු කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා කියලා. මොකක්ද මේ? ඔව් මම ඇත්ත වශයෙන්ම දැන් කඩුවැද කැම්පස් එකෙන් එළියට ආවහම මට මන් දැක්කා අපේ අයට යම් යම් වැඩ කිරීමේ අපහසුතාවල්. ඒ කියන්නේ දැන් පැයකින් දෙනවා කියලා වැඩක් කිව්වොත් එයා ඒ පැයෙන් දෙන්නේ නැහැ, දවස් ගණන් අරා දිනවා. ඒක දෙන්නේත් නැහැ. ඒත් හෙට එන්න කිව්වහම ආයේ හෙට ගියාම ඉදත් ලෑස්ති නැහැ. මේක පෝස්ට්පෝන් වී යනවා. ඉතින් ඒකම මේ වෙලාවකට වැඩ කරන්නේ නැහැ. දැන් අපි තුමු කෙනෙක් පහට එන්න කිව්වහම මෙයා පහට එන්නෙම නැහැ කොහොමත්. ටෙලිෆෝන් කෝල් එකකින්වත් ඒක දන්නන්නේ නැහැ අපිට. එතකොට දැන් මම මේක දැක්කා මේකට හේතුව අපේ මොලේ හරි ආකාරව වැඩ කරන්නේ නැති කමක්. එතකොට ඒකට හේතුව මගේ සංචාරක ව්‍යාපාරය මම පටන් ගත්තට පස්සේ හෝටලේ ඉන්න සංචාරකෙක් මට ඔස්ට්‍රේලියාවෙන් පොත් 13ක් ගෙනත් දුන්නා. එතෙන්දී මම දැනගත්තා මේකට කෙලින්ම බලපාන්නේ ආහාරය බව. ඒ කියන්නේ ඉතාමත්ම ඒ වෙලාවේ තිබුණු උසස්ම තාක්ෂණින් ලියපු පොත්පත් මට ලැබුණා. එතකොට දැන් මේකෙදි මම ක්‍රමක්‍රමයෙන් පත්තරවලට ලියන්න ගත්තා. පත්තරවල ගියා 144ක් ලංකාවේ පත්තරවල. ඉතින් හිටපු ජනාධිපතිතුමන්ලා එහෙමත් මම වරින් වර ගිහලා හම්බුණා. එතකොට ඒකම ලෝකප්‍රකට විද්‍යාඥයෙක් වෙන ආතසී ක්ලාක් මා සමග එක වුණා 1986 පළවෙනි වතාවට. ඊළඟට දෙවැනි වතාවටත් එයා 1996 ආපහු මේක අස්සම් කළා. කිව්වා මම ඔබ හරියටම හරි රටක ආහාරය වෙනස් කරොත් රට වෙනස් වෙනවා කියලා. ඉතින් ජපානයේ මං ගත්ත උදාහරණයකට අරගෙන මං දැක්කා ජපානු ඒ දවසල කිලෝග්‍රෑම් 117ක් කෑවා 1965 බත. මේ එතකොට බත්කන මිනිස්සයා නිදිමතකාරයෙක් හැටියට ජපානයේ ප්‍රචලිත කරා. මොකද බත්කන එක එච්චර සුබදායක නොවන නිසා. ඒක ඒ වෙලාවේදී මේගොල්ලෝ බත්කන එක කිලෝග්‍රෑම් 65ට අඩු කරා 1980. එතකොට දැන් ආමාශය ඉඩක් තියෙනවා, විශාල ඉඩක් තියෙනවා. ඒ වෙනුවට මේගොල්ලෝ කිරි ආහාර 70%කින් වැඩි කරා. චීස්, යෝගට්, බටර්, මිල්ක් ඒ ඔක්කොම ජාති වැඩි කරා. බිත්තර 300%කින් වැඩි කරා. ඊළඟට මේගොල්ලෝ එළවලු අමු එළවලු දැන් අපි කොදිච්චෙන් සම්බලානේ කන්නේ රසත් අයින් කළා. මේකේ තියෙන අවශ්‍යම නියුරෝ ට්‍රාන්ස්මිටර් කියන රසායනය නැති කරගෙන තමයි අපි කන්නේ. මුලියට ඒක ඉතාමත් වැදගත්. එතකොට මේකත් නැති වෙනවා තැම්බීමෙන් අංශක 85 පැන්න ගමන්. එතකොට වෙන්නේ ඒක 100%කින් වැඩි කරා ජපානු අමු එළවලු. ඒකම සොයා සාප්පු 38,000ක් දැම්මා ජපානේ. ඊළඟට ඇමරිකන්ස්ලා කෑවේ තිරිඟු වලින් හදපු පාන් වගේ දේවල්.
ඒක වැඩි කරා 200කින්. ඒගොල්ලෝ හිතුවා ප්‍රෝටීන් ග්‍රෑම් 12ක් තියෙනවානේ මේ සිරුපු පිටිවල. ඒක වැඩි කරන්න ඕනේ කියලා මේක වැඩි කරා 200කින්. වැඩි කරාම මේ ඒකම වැඩි කරා පළතුරු 160කින් වැඩි කරා. වැඩි කළා වෙනත් වෙනත් ආහාර වර්ග 100 ගානක් ජපාන් රටට ඇතුල් කරා. හොඳයි දැන් ප්‍රියන්ත මහත්මා දැන් ඔය අත්දැකීම් එක්ක ඔබතුමන් ලැබපෝ. ඔබතුමන් මොකක්ද කියන්නේ ලංකාවේ ජනතාවට අපේ ආහාර රටාව කොහොමද වෙනස් වෙන්නට ඕන? අනිවාර්යෙන් ඒක වෙනස් වෙන්න ඕනේ නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ කියන එකයි මගේ මතය. ඉතින් ඒකට ලෝක ප්‍රකට විද්‍යාඥයෝ ආසසී ක්ලාකුත් ඒකට එකඟ වෙලා තියෙනවා. අපේ එකඟ වීම පිළිබඳව ඡායාරූපයක් දැකින්න දැන් ලැබෙන අවස්ථාව. ඔව් ප්‍රියන්ත මහත්මා මම කැමති දැනගන්න දැන් ලංකාවේ ජනතාව ඔබට ලැබිච්ච අත්දැකීම් එක මේ වෙනසට කැමතිද? කොහොමද ඔවුන්ගේ අදහස? අනිවාර්යෙන් කැමති වෙන්න බෑ. මොකද අපේ මොලේ දියුණු වෙනවා නම් අපේ වැඩ කිරීමේ හැකියාව වැඩි වෙනවා නම් අපි අනිවාර්යෙන්ම කැමති විය යුතුයි නේ. මම හිතන්නේ මේක පිළිගනි ඉහි මුදුනේ පිළිගන්න ඉඩ තියෙනවා මේක. හොඳයි. අපි ඔබතුමන් බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපේ මේ ජනතාව දැනුවත් කරන්නට ව්‍යාපාරික ලෝකයේ සුහද හමුවෙන් නිරෝගී ජීවන රටාවක් ඇති කර ගැනීම උදෙසා ජනතාව සඳහාය ඉදිරිපත් කිරීමේ කාර්යයේදී ඔබතුමන් නියෝජනය කරන ඒ කටයුත්ත වඩා සාර්ථක කර ගැනීම උදෙසා ඒ අදහස ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රියන්ත පීරිස් මහත්මයා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පීන් තමන්ගේ දක්ෂතාවය මත තමන්ගේ නිර්මාණශීලී හැකියාව මත ඇගයීමට ලක්වන අවස්ථා ජාත්‍යන්තර තලයේ පවා ජය ගන්නා අවස්ථා තිබෙනවා.